తీర్లైన్ హోటల్ మధురం రాసి అర్థమై మీ దరుపాల నది రాసి ఇవన్నీ గుడ్డదని కూడా గర్థం మీ అమ్మకి తాతకి సిగిలింగి వైద్యంలో కిసిన్ ప్రశ్న నాకి కర్ల దిన నమ్ముత్ కిసిమో దేకి ఈ ప్రశ్న అది అయితే లోపు మాంటే కీజాపర్ పత్తలు అయింది ఏకి అప్పటి అప్పటి కూడా గరాన్ని దీకుతున్నా కియాలి దీతి ఒక విధి జాన్న కియాలి కూడా ගන්ධබ්බයක් වෙන්නේ නැහැ. දැන් ඔක අපේ නම් පරිසරවලදී පැහැදිලිව මම දැකලා තියෙන දෙයක්. ඔය අවස්ථාවල. මොකද එක අවස්ථාවක් තිබුණා මම දැකවතනින් වාකවතාවක් දැක බෑ අධ්‍යාපන කීපය අපිට කියන්නේ. අපේ පැත්තේ විදිහ රෝහිණී කියලා ගෑන ළමයි. ඒ කාලේ දැන් නම් ඉතින් වයස 30 දැන් ඉතින් ළමයි ලොකු ඉක්ලා. ඒ කාලේ මේ සාමාන්‍ය දරුවන් හම්බෙන වයසේ හිටියේ. අපිට නෑදෑයෝ දෙනවා ඇති. ඉතින් ඒතර මෙයා ඔක දැනන්නේ මෙයා දෙනවා පපුය අමාරුවකින් දෙල්ලා. Papu mulu papu mulu dari ini kaya gahan. Pasti main istri sali ke kira pasti istri sali kira main lidah kena main itu orang lidah diri kau mubah nanti. Nanti main main kau beli di akal kaya tiennya diri main. Pasti hari ini main main tiket kapalan itu indah main. Waktu itu istri sali itu. Jadi kaya gahan indah beli udah kira indah beli kaya gahan. Pasti main 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 sama di kira main mulu kali, awam berkali. අපිට ජෝඩි මාමා කියලා මට කියන්නේ කාරේ. මේ අනේ ජෝඩි මාමේ මට මොනවා හරි වේතක් දෙන්න මට ඉන්න බෑ කියලා කෑ ගහගෙන ආවා දවසක්. ඊට පස්සේ මම බලපුවා මට මතකයි ඒකට ආපු වේතක් තිබුණා මේ පුහුල් ගෙඩියක දැන් මේ පහටිය පළුව. ඒ පළුව දෙකෙන් ගන්නේ කාන්ත මේ මට මතක ඇති ඉහළිය පළුව පිරිමේනේ මේ කාන්තාවක් නะ පහටිය පළුව පිරිමේක් නะ. ඒකත් ගන්නකොට පළුව එකකින් වෙන් වෙලා තියෙනවා. අරගෙන ඉවරලා ඉතින් ඒක ඉක්ම ගන්නවා. ගාලා ඉතින් මා රෙගිනි වෙලා ඉඳන් සංචාරිත පොල් කිරි ටිකක් දාලා ඒක මිලි කරලා අරගන්න. ඒ පොල් ඉස්මටි. අරගෙන ඒ ප්‍රන්තේ පොල් කිරි වලින් ඒක මිලි කරලා ඒක රක් කරනවා. රක් කරලා ඉඳන් මේ දැන් ගෑනු කෙනෙක් නම් ගෑනු පොල් මලක් ගන්නවා. පිරිමි කෙනෙක් නම් පිරිමි පොල් මලක් ගන්නවා. අරගෙන මලේ හේම් කියන දේ දිය කරන්න ඕනේ. දිය කරලා මැග්නීසියම් එත්තක් දාලා ඒක හොන්න දෙන්න ඕනේ. ඔය තුන් අර ඔය දෙන්න ඕනේ. අර දෙන්නේ යාර දිවලේ නේද? ඒ මගින් හදා දීලා වෙලා ඉන්න එකවරුවක් දුන්නා ඉතින් දීලා වෙලා මම ගියා මේ ටවරේ ගිහිල්ලා මේ දවස් ගානක් කෑ ගහින මේ මේ එහි මම වෙනවා කවුරු හරි ළමයි උඩ මේ මන්නේ කහිරනවා මේ එන්න හේන තියන පොඩි ඒක මන්නේ කහිරනවා මම ඔයක රෝහිණී නේද මන්නේ කහිරනවා මේ කෑ ගහ බෙඩි බෙලි දෙවි නේද ඊට මම ඇහුවා ජෝනියා මට හරි වයි දැන් ඔබ තවදුවන්නේ කිව්වා මේ මහා වදයක් ඉදම එකේ දැන් ඔය සිද්ධියේ මුල වුණා සිද්ධියක් වුණා. දැන් මොකද මේ හේතුව කියලා බලනකොට. දැන් මට පේනවා අය ළමයා මේ මේ අර අර මයක් උර තියෙන්නේ මොනවද මේ පොලිතින් උර තියෙන්නේ මේ පොර උර. ඔය පොර උරේ කොච්චර දෙක නම් අරගෙන ඉවර නම් කැලේ යනවා දර හොයන්න. ඒ එක අවස්ථාවක විතර දෙයක්. යනකොට මුගටියෙක් ඉන්නවා පොඩි මුගටියේ පැත්ත. මේකව සත්‍යනතු ඉන්නේ දවස් කරන්නේ මේ දර මේක පැත්තක තමු හදන්න අල්ලගන්න ඕනද කියලා. අර මේ කඩ මෙයා කරගෙන දැම්ම මේ මුගටියාගේ. දාල කොට කර මොකද යාලා ගත්තා මේකද දැන් අරගෙන මේක ධර්මයෙන්ක පැත්තේ නම් මොකද යාලා ගෙදරා අර ගෝණිය දාගෙන ගෙනල්ලා කූඩුවක් හදලා මේ මේ මේක මේ අත දාලා තියෙන මේක ගන්න ගන්න ගත්ත ගමන් මේක ඇඟිලි ඇඟිලි දෙක කෑවා ලේ වැකෙන්නේ හැප්පුවා මේ මොකදිය ඇදලා තියෙන්නේ සර්පේ කාලා දැන් සර්පයාගේ විෂ තරහු මත් වෙලා ඇදලා තියෙන්නේ දැන් ඒ විෂ තමයි මේ ඇඟිලි දෙකෙන් ඇතුළේ මේ ඇඟට මේකට මේ තරකලේ නැහැ
අර කර්පෝෂයෙන් තමයි මේ ලේ විස කරලා මේ ඔය පපුවේ දැවිලා තියෙක ආවේ. දැන් මේ හොයන්නේ වැකල් ගිහින්දා. Aurdu makita ni sidia bela, aurdu namia adak namia pitereti, itara kalgi hila. Ika tasa kiva mi, jodi wami, maitra pahanda nero, jodi wami, ida bida gata rapati, mana dahi tama ya ida kadu ni kiva. Aga moka dahi ya, maimi kakula pide no kiva. Mi, mi kakula, kaku mada no kukula pide ni ka. Ida pasti, mi, moka dahi la bada kore. Ibu lagi, mama kini kini, ayah kini, ayah kini, manusia kini, tata. Ya, ini istana itu mah hidup. Itu dia kalian ke bawah sekal. Ini mana punya, ayah kini ganda punya, mianya mana dah ini lah. Dari pasing hampir dah ini ti. Al ganda bawa kat dia orang tinggi kaya begini. Itu ada ni, ayah ini kali, ayah kapur itu mana dua alia. Al kian dah dia kuat. Oh, mana punya, ni orang di dalam mana bandi dia kaki dini. Ini mana ada? Ini pasti yang terang ni. Mian kita bincang kat sini langsir ni, hari dah ganda biar ni tiada. Ini ganda biar berdua pun, ini mau deh no. Ini kat sini langsir ni. Ini aku tiada ni. Hei, macam ni ada dia ni, kau faham ke? Macam ni, mereka orang ni tidak akan ni buat pasal ni berhenti no. Sama hal ada yang galau pasal yang kerja tanah kelam ini kita tidak kaya kerja no. Ini kerja video pun ni, zaman ini kemarin dia video pun ni. Macam ni kerja ni, ni kat sini tu macam dia ni kau ni kerja ni pun. Maka ni bola ni papan papan itu mau orang hari kerja ni jalan mawar jalan ni, mama ini beri ni kaki jalan ni. Me, orang kelang kira mama, ane ya, orang ni me baru tak boleh sana beri no, mama jalan ni itu ni itu na beri ni beri kaki tu. Ebar orang ni kerja kerja ni jalan ni kau mau hari, awal dia pagi ni lah, macam ni lah, nama yang kita lagi hilang, istilah ni, atau lama kita ni apa? Ebi lantai orang kerja ni, jodoh mama ni, okey, ada benda bulu kaki tu, eh, eh kaki tu. Dan tuan itu itu risel lah. Eh, mama, abdi lah kira dua orang boleh ada nak kira. Kini ni ada kira. Ini dan tahu dan ni tahu. Enak sudah ni dini, naud ini dini, abdi ni tahu. Lagi naud dah hari ini dini, tahu asal ni dia. Ekor tahu dan ni hari ini. Lagi kira mana kan dua. Itu mereka bela hari orang. Ini dini terbalik agan dia pulang ni kita pasti baru hari ini enak sudah ni dini dulu ni. Lagi naud dia. Dan dan mana ekor ni daru kau pihit lah. Pasti mereka kira, kami, kita naik dari kerja, naik dari kerja kira, kita apa yang katengal lagi ada juga, mori ni, kira ni kau kau kira, tapi mereka tarah ini kira, mai katengal lagi ni, macam ni, mai mereka kira, kau kau kira ni mau, ini mau jalan ni, mereka nunggu kira, kira ni kira ni, ini macam kira, mereka dia dia nak kira itu, ini tarah ini kira ni, maka ini nak ni kira kira ni katengal lagi, nanti kau mau kira, naik kepala ni kira tu. Ya, pada ini orang yang angka kuli, upan lah pihak bawah itu kelala kat sini, yang balakan dek yang dalam, kiri mana pihak pada ini. Upan ini dalam, mereka kelala kat sini balakan dek ini. Anu hendak berak, kita kira kira sampai balakan itu hampun hampun kira, orang khati ini. Pada itu cerita dalam, hampir cerita orang dia ikut balakan. Balakan orang kelala kat sini. Aduh, istilah itu mereka naik dia dua balakan, mereka ramai ada yang dilatih. Ekstra bodi, ekstra bodi kat sini sama ada. Mungkin ni kan dia karma jero dia. Ia sama dengan he. Ini yang kita main bunuh hari pagi, kahat hari kahap hari kahat hari, sambat hari jeger, macam tegak tegak dua hari, kita main main ni. Ini pun pelan 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 pelan, tiada apa, kita bukan diri pelan pelan, kahat ya keno. Ini tuh ni hebat. Ini pasti ni tuar hebat tu naik lagi, ni lama kahat ini. Ini pasti yang ada kau luar hari ini beta kira. Bunuh hari ini memanil malak kahat ini. Memunah hari kelihatan memilah, thal thil lekala, memthal thil yang awal lada bukan dengar lah, pagi dia khadala, ya kan memputer lagi, kan kini ni mana, ya kan dua malam lagi ya, mana orangnya, ya kan mana ibu na, dah kita pun kena kerja dua hari ni, jangan kita bangun kerja, kerja yang ganda apa, bahkan tiap hari kita hati awak tak ada lagi kampai, ya kan siapa bela, jauh ke awak tak, balik tak awak awak dah nanti awak tak, awak tak bela dia. Aurud gana tiada tak aurud, orang dia ramah beri cak.
ඉතින් අවුරුදු 4ක්ද 5ක්ද ළමයි නැතුව හිටු නිවල් කියලා එක්කෙනෙක් ඉතියා කලගිනියේ. ඒක ඒ ඉස්සරහින් දෙහෙම ක්‍රමයක් තිබුණා. ඔය අමනුෂ්‍ය 12 දෙනෙක් හිටියා මේ ඒක වත්තද. ඒ වහා ගැඹුරු කතා ඒවයි. ඉතින් අපි ඉස්සරහින් ගිහලා නම් මේ බෝධි මේ වගේ අපි මේ කටයුතු කරන එක ගිහි කාලේ ඉඳන් ඔය කටයුතු ඒ තැනින්තර කරගෙන ඉන්නේ. ඒ ඉස්සරහේ වත්තේ තමයි ඒ කාලේ කටයුතු කළේ. තරත්තරේ නම් පූජේ ඉස්සරහේ පොඩි මෙයා කරලා ඒ පූජා තියෙනවා ඔක්කොම කළා මේ දෙනියා මේ කාලේ කළා. ඒක නිවිලාද අපි රැට පිරිත් කියනවා. මේ 10 විතර පටන් ගත්තා ඔය දැක්කම ඉල්ලා 6 අමාරු පිරිත් පටන් ගන්නවා. පිරිතෝ සූත්‍රේ ඒතොර මේ මේ කියලා ඉඳන් ධම්මචක්ක පාදන සූත්‍රේ වගේ සූත්‍ර කීපයක් කියනවා. ඔය රටවල 12 දිනාම එනවා. කුලදින. ඇවිදලා හිටන් ඉඳ ගන්නවා අර මේ එතන ඒක දුන්නේ ඉතලා මේ අර මොනවද මේ පසු වෛද්‍ය වැඩවලට හරක් මඩුවක් හදලා දෙනවා. වැඩි පටන් ගත්තට කලේ නැහැ. ඒ මඩුව තමයි මේ ධර්මදේශනාවට එහෙම ගත්තේ කටයුතු කරන්න. ඒකේ සිමෙන්ති දාගෙන නම් පොඩ්ඩක් ඔක ඉන්දියා ගැට්ට වගේ පාත්‍ර තියෙනවා. ওই ගැට්ටේ කකුල් දෙක දාලා පිළට පල්ලේ හැර කකුල් දෙක දාලා ගැට්ට උඩ ඉඳ ගන්නවා. පිරිතිය වෙනවා. ඒ වුණා වැදලා යන්න යනවා. ඔහු කට්ටියක් හිටියා. පස්සේ ওই කට්ටියකින් එකින් එක ඔකද කරන්නේ එක එක කට්ටිය. අපි අපි ඉන්නන්න පොද කරලා ටිකක් කරන්න එදිරි හිටු දෙවිලා හිට මිනිස්සු උපන්නා. ඒකේ වැදිරු මිනිස්සුත් බයවට ගියා. ওই අතරේදී කියලා යන්නේ මම කියලා යනවා මම යනවා හවල් දිහාට මෙහෙම කියලා යනවා ඒවා නිවල් කියලා ඒක අල්ලපු ඒක නෑදෑ වෙන කෙනෙක් ඒ කියන්නේ කිවල් අයිති කාරණේ ඒකට සම්බන්ධෙම තියෙනවා ඊයර තවදුර 4ක්ද 5ක්ද ළමයි නැතුව හිටියා ඉතින් මට ඇදිලා දැක්ක අපි අපිට නොනන් ළමයි නෑනේ මොනවද ප්‍රතිකර්මයක් කරගන්න ඇද්ද කියලා මොකද පඩව ගැට ගාලා යන්නකො මේ පූජාවට සම්බන්ධය නැද්දකො තවත් දෙයක් කිව්වා මේක ඇදිලා පූජාවට සම්බන්ධලා පඩව ගැට ගාලා දීලා ගියා ඊට පස්සේ ඉතින් කොහොම ඉන්නකොට මේ මට එකෙනෙක් ඇදිලා කිව්වා මම යනවා මේ නිවල් ලෑගි දෙන්න කිව්වා. එයාලට යනවා කියලා. පස්සේ යා වැඩ කරලා ඔතනින් තමයි ගිහලා ඉන්නවා ගිහින් අනිපාරක් තියෙන අනිපාරේ යනවා ගිනිපාරේ. මම පස්සේ අඩගහලා දෙනකොට අඩගහලා කිව්වා මෙන්න මෙහෙම එකක් කිව්වා බලන්න පොඩ්ඩක් දැනගත්ත මට කියන්නේ ඔයාලත් මේවා දැනගන්න පුළුවන් නේ කියලා. එකෙනෙක් ආවා ඇලේ මේ නෝනාලකට ආවා එකෙනෙක් කිව්වා. ඊට පස්සේ මිනිහා කමල් දිහා බලන්නේ නැහැ කතා කරන්නේ නැහැ වෙන පාරකින් අහක බලන්නේ පැල දුවනවා ඉතින්. මට නිකන් මහ ප්‍රශ්නයක් වුණා. දැන් මාස 3ක් 4ක් ගියා තවත් එන්නේ නැහැ කතා කරන්නේ 3 4 දෙක ගිහිල්ලා පස්සේ මම දවසක් කියනකොට රැකෙන්නේ නැහැ ඔබද කතා කරන්න කියන්නේ කිව්වා අනේ සරහට නෙවෙයි මම පස්සේ කියන්නම් කිව්වා දැන් ඊයෝ කියන පස්සේ දාලා ගුණත් අදක් ඒ වරේ නාවා එදිනෙක කිව්වා හර කිව්ව එක හරියට හරි මම දැන් බයි ඉතිවි එක දැනගත්තත් මම අපේ මොනවද කරලා මේ කප්සා කරලා දාන්නටි මොනවද කරයි කියලා මේක දැන් නම් කියන්න වෙලා පේනවනේ දැන් කොහොමද බෝරරන්නේ ඒකේ ඉඳන් මම මේ කියන්නේ එදා කිව්ව විදිහම වුණා කිව්වා. ඉතින් ඒ තරම් හරි දරුවෙක් ගැන තියෙන ආදරේට කවුරු හරි මේක දැනගෙන මොනවා හරි අමිතික දෙයක් කරන්න පුළුවන් නේ මුල් කාලේ කියලා. එහෙම හැකේ තමයි මේ නොකිය හිටිය මට මම ආරංචි වෙයි කියලා. ඉතින් ඒකේ වගේ දෙද්දිය. ඉතින් ඔහොම දෙද්දි හරියට වෙනවා. ඉතින් තව එකෙක් ඒ වගේ ඇඟවුසා මහත් එකෙක් එහෙම මේ කලින් සූර්යයක් එහෙම දාලා ඉන්න අය රෝගේ. එයා මේ හිත විචා කරේ හිත ඉන්නවා. ඉඳලා හිටන් එකෙක් ඒක කියලා. මම යනවා මේ ගියට මේ ජයන්ත ලැබෙද්දී කියලා තව එකෙක් කිව්වා. ඒක අපි දන්නව කෙනෙක්. පස්සේ මිනිහා වගේ නැහැ මිනිහා අපි කෙනෙක් විදිහට කියන මම යන්නේ නැහැ කියලා පස්සේ. ඕවා මාත්‍රා ඇදලි මට ඕන නැද මුන් ගාලා වෙගි මම යන ජීකේ ඉන්නවා. අලින් මේ තුලියා මේ නිරුදුර වෙන්නද මේ සුදව. මල කියන ඉතින්ද ගියා කියලා. පස්සේ මම කිව්වා මොනවා කරන්නද කවුද මේ කියලා කිව්වා. ඔයාලා මොනාලකට කෙනෙක් ගියා කිව්වා. ටික දවසක් යනකොට නාව වුණා. දරුවා ඉන්නවා වැඩි ඉරවලදී කියලා යව මගේ ගෑනි ළඟට ගියා කාටවත් දිනව හරි මොකද දැන් යන්නේ කතර කියනවා ඇදින්න ඉතින් ඔය වගේ මේ මේ විදිහට කියන්නේ එහෙම නෑ මේව අපි සුද්ධයි නවු තියෙන බල්නෝනේ ඒවා තියෙනවා ඉතින් අර එක එක නම් මේ දැනගන්න කරන වැඩේ නේ නවු බල්නෝනේ අර ගන්ධබ්බු යන්නේ හැටි හොමයි ඉතින් ගන්ධබ්බේ කියන්න ඕනේ ඔකාතියක් වෙන්න ඕනේ ගර්භාෂයක් අඩ ගන්න දැන් අපි කරන වැඩවලදී අපි ඒ ක්‍රමය තමයි කරන්නේ දැන් අපි ඥාති වතක් දීලා ඊළඟට පුණ්‍ය ආනුභෝදනාව කරලා ඒ ඉතාලි ඒගොල්ලගේ හරියට ඉන්නවා මේ ඔය ගන්ධබ්බ ඒගොල්ලෝ ඥාති. දැන් සතරවල් මේක ඥාති පිරිසක ඉන්න ගන්ධබ්බේ තමයි යමට එන්නේ. හැමතැනම ඇයි හැමතැනම ඉන්න බෑ. තමගේ සම්බන්ධතාවයේ හැමතැනම විචිලා තියෙන විශ්වයද. මොකද අපි ආනාදී පටන් ගෙනාව පළපුරේ හිටවනේ ලේ උරුමකාර සම්බන්ධයක් තියෙනවා. ඊ අයම තමයි කැරේ කැරේ මේ පළපුර හදාදා ඉදිරියට එන්නේ මොනුපුරා වෙලා උපදින්නේ. පුතා වෙලා ඉන්නේ යාට පුතා වෙලා උපදින්නේ. අර එන පරම්පරාව. ඒ දිගටම ඉන්නේ එහෙමයි. ඉතින් ඒ නිසා තමයි දැන් උඹ කියනවා මේ ජාන වලින් රෝග එනවා කියලා.
ජානමාති මගෙන් ඇවිදලා යටපත් දිලා තිබිලා දැන් පුතා තාත්තා දිවුණා පුතාට හැදෙනවා කියලා. ආතත් තිබුණා තාත්තා නැහැ පුතාට හැදෙනවා. ඉතින් කියන මේ ජානතාවක් වලින් එන ක්‍රමයක් කියලා. මේ ජාන නැහැ වෙන්නේ. අර කරමු කර්ම වේගී කියලා හරියට කර්ම රෝගේ විවිධ ආකාර ප්‍රවෘත්ති පාක වශයෙන් තියෙනවා. දැන් 100ක් තිබුණා දැන් පුතාට නැහැ. දැන් පුතාට උපදිනවා 100 වෙලා ඉඳිලා පුතා දරුවෙක් කියලා. උපදිනවා නම් මොන කරා වෙලා තින්නේ ආයි. ඉතින් පුතාට නැහැ මොන කරා වෙනවා. අතන කියන්නේ ඉදිරිය මොන කරා වෙලා අනිදරේ ඉඳිලා කියනවා. අල්හිම ක්‍රම තියෙනවා. ඒව තමයි ජාතකයේ නිදික උගක් ඉන්නේ කොහොමයි. අපි හිතන්නේ මේ භෞතික පැත්ත විදිහට අපි දකින්නේ. ආධ්‍යාත්මික පැත්ත ගැන තේරෙන්නේ නැහැ. ඒ විකක් තියෙනවා. මේ ඔන්නෝම ක්‍රම තියෙනවා. රෝග රෝගාබාධින්නේ කරමු කර්මපා කරමු එනවා එනවා. ඒව ගති වෘද්ධ වනු මේ සැරේ ප්‍රයෝග විපත්ති හැදිලා එහෙම එනවා. කලින් කලේ එහෙම සකස් වෙනවා. ඒ කොහොමරි ගන්ධබ්බේ කියන්නේ ඉතින් ඒවයි ඉන්නේ ගන්ධබ්බේ ඉන්නවා. මේ හේතු වාසනා නැතුව දෙන් පින් බම්ම ප්‍රතිදාන කරන්න ඕනේ ප්‍රතිදාන දෙන්න ඕනේ ඒගොල්ල හිමිකම් ලබන්න. එතකොට ඒගොල්ලේ හිමිකම ලැබුවාට පස්සේ ගැප ගැටින්න අවස්ථාව ලැබෙනවා. දැන් ඒවගේ අවුරුදු 13ක්ද 14ක්ද ළමෙන් නැතු හිරුපෙ එකනේ කියියා. මම සනීප ඇතිලා ඉතිරිතාලේ ඉන්නකොට ඔය මේ කෙනෙක් ඉන්නවා මේ තාත්තා ආවෙදලා හිටන් කටයුතු කරන ගෑනු කෙනෙක්. ඒ ගෑනු කෙනා කොහොම හරි ඇවිදලා වෙලා හිටන් මේ මට සෙත් සාන්තිය කරන්න ඉන්න කියලා අපි හරියක් කියලා ලැහැත් වෙලා කොහමරි එතෙන්ට ආවා. මම ඔවා කරලා වැඩක් නැහැ පැත්තක දාලා නිකන් ඉඳ මට ඔය කරලා වැඩක් නැහැ කිව්වා. ඔය කරන්න කිව්වම මට වැඩක් නැහැ වැඩක් වෙන්නේ නැහැ ඔය පැත්තක දාන්න කිව්වා. නෝ නෑ නෑ අපි නිකන් හොරි හරි කරමු කොහොමද එහෙම කිව්වද කියලා තමයි ආවේ. එතෙන්ට ආව විතරයි මේ ගෑනු කෙනා අඬන්න පටන් ගත්තා. අනේ උභාන්තයේ විතරයි වගේ තාත්තා බේරලා දෙන්න පුළුවන්. අනේ උභාන්තයේ කොහමරි ආශිර්වාද කරන්න වගේ තාත්තා බේරෙන්න මගේ තාත්තාට මනුසාත්මය ලැබෙන අඬන්න පටන් ගත්තා. අර වැඩි පැත්තක තියෙන ඒ වගේ කරගත අනු ප්‍රාණුණේ ශක්තිය එදලා ඉන්න ඒ ශක්තිය ලැබිලා ඒ ශක්තිය මේ 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 තාත් පියාට ඒ ශක්තිය ආශිර්වාද ලැබේවා මේ වගේම මේ මනුස්සත් බව ලබන ශක්තිය ලැබේවා වගේම ආශිර්වාදයක් කරනවා. ඊළඟට අවුරුදු 14ක් ළමයි නැති කෙනෙකුට බෝධි පූජාවක් තිබ්බා ගිහිල්ලා ඒ ගැන කියලා මේ විවාහ කරනවා මට වෙන අතට එයා ගියා කියලා බලද අවුරුදු 14ක් ද ළමයි නැති වෙන්නේ තාත්තා ඔව් අර අර යක තාත්තා ඒ මේ කෙනෙක් ගැවට ගියා. අර මෙයා බෝධි පූජා කරන්න කියලා ළමයි නැතුව එයා ගැවට හරියට ගියා. ගියාට පස්සේ මෙතන නම් දැන් අවුරුදු 14ක් ළමයි නැතුව හිටියේ. ඊට පස්සේ මම දැන් ආමිරයින පිළිවෙල ළමයි. දැන් මාස තුනක් දුම්මාදී මේ කාලයන් මේ තව තුන හතර ඉතිරලා. ඉතින් මේ ඒ ළමයි එයා තමයි එයා. පාදුක්කේ අයියද? ඔව්. අජිත්ය. අජිත්ය. අන්න එයාගේ. ඔව් ගොඩක් කාලෙ හිටියනවා. ඔව්. කොච්චර කාලයක්ද? ඉතින් මෙහෙම තියෙනවා ගන්ධබ්බේ එන්න කොහොනේ වැඩ වැඩද ඒ සමහර කාලවලදී උඩ ගොඩක් කර මේ ගොඩක් ඉක්මන ළමයි හම් වෙනවා කියන්නේ සමහර ළමයි බාහිරතරවට හම් වෙනවා ඔව් එහෙම වෙනවා සමහරට ඇත්තම නේ ඒක තමයි කර්ම නේද ඒ කියන්නේ හේතු තියෙන හැටි හැටි තේරෙන්නේ ඒකයි දැන් බලන්න උගාදුරට යමක්කමක් තියෙන අයද දරු අඩුයි ඒවලු දැන් පාලනය කරන්න දෙයක් නැහැ ඇත්තෙම නේ බොහොම අඩුයි ඔය ගාමිණී දුප්පත් පවුල නම දුපිනකින් හැමදාම තියෙන්නේ අපි වැඩේ. ඔව් ඊයට හරියට ළමයි. අල්මවද කතාවනේ වැදුරු පැයක් නැසෙන්නේ කියලා කතාව කියන්නේ. ඒ වගේ දේවා. ඒකන මොකද හේතුව? දැන් ගන්ධබ්බ ලෝකවල ඉන්නේ මේ දෙවලක් ඉන්නවා. ඒ පින් කරපු අය බොහොම අඩුයි. එන් යම් දෙනෙක උපදින දින යම් මිනිත් සපක් හයි විදිහින්ද නම් ඊට ගැලපෙන දෙනෙක් ඉන්නේ පින් පින් තියෙන කෙනෙක් ඉන්න ඕනේ. ඊයයි බොහොම අඩුයි වෙනද. ප්‍රතිපාපයෙන් පින් ලබන දින අය. ඒ දන් දීලා යහපත කරලා ඉන්න අය මිල මැරලා යන්නේ බොහොම අඩුයි. ওই නිකන් කාරා පිටයි ඉතර හිටන් කදි බුව ගහලා වැඩි කියව තමයි ඉන්නේ. වැඩි හරිය. ඉතින් උන්ට ආවට පස්සේ උපදින්නේ ඒ වගේ දුකීත උපතක් ලබන තැනක් වෙන්න ඕනේ. ඒ බඩකට ඔකන්ති වෙනවා විතර. අර මේ පළවෙනි පෙරේ දෙවෙනි පෙරේ කියන එකේ බඩකට ඔකන්ති වෙන්න හේතු නැහැ. ඉතින් ඒ සැපයින් ඉන්න එපා කියලා මේ ලෞකික වශයෙන් අර පුණ්‍ය සම්පත්තියක් වෙන්නේ. ඒකේ අවස්ථාව මේ මේ ඒ දැන්ද එයාට ගලපන්න බැරි හින්දා. ආකර්ෂණය වෙන්නේ නැහැ බඩක්. ඒකයි ඒකට අඩු වෙන්නේ. ඒ අර මේ වැඩි හරියක් මැරෙන්නේ මැරලා ඉන්න අය පිනක් දහම නොකරපු අය. ඉතින් ඒගොල්ල ගන්ධබ්බත් බැවුල ඉන්නවා. ඉඳලා ඉන්න ඒගොල්ලෝ ඇදලා ඉනවා තැකොල්ල. දැන් බං සතුන් හතරත් ඒ වගේ. දැන් ගාක් මිනිස්සු පව් කරගත්ත හතර පහය වලින් සතුන් හරියට ගන්ධබ්බේ වැඩි. ඊට ගැලපෙන දැනවලු. ඉතින් සතේකට පැටව දැම්මා පැටව 3 4 10 15 දාන්නේ මොනවද තියෙනවා. ඒක හැදේද? 6 මාසෙන් 6 මැදට දානවා. මෙතන කොහෙන්ද බලවලට එන්නේ මොනවද මේ කොම්බියක කෝටි එකක් කොච්චර කෝටි උන්ද පිටදන් රසවා ඒ තරම් දා ඒකෙන් සුද්ධ ජීවි විත්තරමට ගන්ධබ්බේ ඉන්නවා අප්‍රමාද
උන්ට ගැටුම් ස්ථාන තියෙනවා. උන් ඇවිදලා ඔබ ඉන්නේ දැන් කොහෙද ඒ තමයි වැඩි. ඉතින් යහපත් පැත්තට දුගති පැත්තට ඉන්න ගන්න අපි උහුම ආදී. ඉතින් ඒක තමයි අපි ඒක ලබා දෙන්නේ තමයි අර කොන්නේ ශක්තියක් මතු කරලා ඉවරලා හිටන් අර ගොල්ලන්ට අර ඥාති මේ ඥාති බත කියලා එකක් වෙනව දීලා. ඒකට මොකද පෙලක් ආ ඉන්නවා නිර්වත්‍රායි. ඒ රෝගේ. ඒගොල්ලන්ට ඉන්න පුළුවන්කමක් නැහැ මේ මේකට සම්බන්ධ වෙන්නේ. ඒත් ලැජ්ජයි. සමහරවිට හැංගිලා ඉන්නවා. කවුරුත් නැති වෙනකම් මොන හරි බතුරක් හරි කාලා යන්න වෙනවා. මොකද ඒක ආකර්ෂණය ගත්ත හැකි. ඉතින් ඒගොල්ලන්ගේ අතින් එක අපි වත්ම ගන්න ඉන්නේ එහෙම ගන්න පුළුවන් ඒගොල්ලන්ගේ ආහාර එකක්. ගත්තත් අපේ බත් එකේ ක්‍රිය ශක්තියෙන් 10න් එකක් ඒගොල්ලන්ට යනවා. දැන් ගන්දබ්බේ අපේ අපේ කයේ තියෙන ඝනත්වයේ 10න් එකක්. අපිට සමාධියට වැඩි එකක් ඒකකින්. ඒතර අපි අපි කණ එකක් ඒ ගන්නට කැවෙන්නේ දහස් වාරයක් කන්න ඕන. ඒතර අපි බත් එක කාලා ඒගොල්ලෝ. දැන් එහෙමයි තින්නවා. භෞතික අඩු වෙනවා. ඔව්. ඒ භෞතික අඩු වෙනවා නියටි. එකපාරට දෙයක් අතර අඩු වෙන්නේ. දෙන්නේ. ඒ අඩු වෙන හැටි. දැන් ඔය වගේ එක්තරා මහත්යෙක් මම කලගෙන ඉන්න කාලේ. මේ කලගෙන නෙමෙයි මම ගිනිලාගෙන. ඒ දවස්වල ඇවිල්ලා ගියා මට ගිනිලා සමාධියහනගේ සමාධි නෝබල් පහක් කියලා දෙනවා. දෙන්නේ නැහැ මට අමාරු ගොඩක් ගොඩක් කියන්නේ. ඒ කාලේ පූජාවත් දෙපතට නිරෝණ දෙවිත් දෙනවට අතර සමාධි නෝබල් කියලා පහක් දෙනවා. ඔය මොනවා හරි ඔය විතර අහන්න. ඉතින් ඒ ආවහම ඒකනේ එයා ඉඳගත අහන්න මොනවා හරි. එයා ළඟ විතරක් දෙන්නේ කියනවා. අපි මොන් ගැටය වතු කෑවා කියලා. මට ඇහෙලා ඉන්න කියනවා. ඉතින් මම අර මේ එක අහන්න මේ ඔයාලා ඉන්න මේ කවුරු හරි මේ ඥාතියෝ දෙන්නේ හරි මේ දෙන්නේ මේ මොන් ගැටය වතු කෑවා කියනවා. මොකද්ද කියලා ඒක. අයි මට වෙන උඹ දහන්න ඕනේ ඇටි ඇටි කිව්වා. මම ඒක අහනවා යාවේ කිව්වා. මට වෙන උඹට මේ සවාදී අහන්න ඕනේ නැහැ කිව්වා. අන්න මොකද බ්‍රහ්මදී කිව්වද? එයා කියනවා දැන් ඊට මේ එයා සති ගානට ඉතෙල්ලා. එයාගෙන් කවුරු හරි දෙන්නේ කැවිලා. මට මුං ඇට හොදී වතු විදියක් කිව්වා. අවිද. මුං ඇට හොදී වතු විදියක් කියලා. එනේ මේ හීනයක්නේ. එමාර දුන්නේ නැහැ. සද්ද නිකන් ඉඳ ගණන් ගන්න නැතුව. ආයි ඊට දවසේ පෙන්නවලු. තවදා තවදා. උඹ දුන්නේ නැහැ අපිට මුං ඇට හොදී වතු ඉල්ලුවා දුන්නේ නැහැ කියලා එදත් කිව්වලු. ඒ මොකද්ද මේ අමුතේ එකක් කියලා එදත් නිකන් ඉඳියලු. ඔය තවදා තාකීවා ඔබ දෙන්නේ නැද්ද කියලා. ඒ පාර කරුණ හැදෙන්න ඉතින් මෙයා කල්පනා කරගෙන හැරලා පස්සේ මේක දෙන්න වෙනවා. දැන් මේ දවස් තුනම මෙහෙම දැක්කම ඊළඟ මුංගල තේරුවක් ගෙනහලා හාල් තේරු දෙකත් කොහෙද ගෙනහලා. ඔය හාල් තේරු දෙක වත් වෙලා මුංගලට හොද්දකුත් හදලා වෙනේනවා මේ ලොකු රහක් වගේ ලොකු මැඩිකෝප් පොඩ්ඩ වෙදලා ගිහලා මේ දෙල් ගහද්ද කොහෙද තියනවා කිව්වා. ඒ දෙල් ගහයට තියලා පානකුත් තියලා කිවලු අර හීනෙන් ඇදී මගෙන් මේ මුංගලට හොදී වතු ඉල්ලපු අයට මේ කැප කරන්නේ මේ කැපරගෙන ඒගොල්ලෝ අරගෙන යන්නේ අරගන්න කියලා. එහෙම කියලා ඔක්කොම වහලම තියලා මිනිහා ඉතින් ඈත ගිහින් බලහිටවල මේගොල්ලෝ පේන්න එනවද ගන්නවද කියලා. කවුරුවත් නැහැ පෑ වාගේ ඇතුල බලහිටවල ගහක් අතේ හැංගිලා ඈත වෙලා. කවුරුවත් නැහැ නේද? ඊට පස්සේ ගිහින් බැලුවලු. බලපේක මුං ඇටියක් ගන්න නැහැ ඔක්කොම අරගෙන. බත් දෙකේ හැදේ පිළිය පිළිපව වාගේ. දෙකේ මඟ ගිලිහිලා. ඉතින් දෙකේ මඟ බත් දිනවලු. මුං ඇට ටික ඔක්කොම අරගෙන. ඉතින් මේක තමයි ප්‍රශ්නේ උනේ. මට පුදුමයි කියන්නේ මම බලාගෙන හිටියදී කවුරුවත් ඇවිත් කෑවත් නෙවෙයි මේ කවුරුවත් ආවෙ නැහැ. ඒතර මේ මුං ඇට කියලා ඔබ දුන්නේ බත් වල මොකද දුන්නේ කියලා මට ප්‍රශ්නයක් තිබුණා කිව්වා. දැන් මේ දැන් මෙතෙන්දිම කිව්වද මුං ඇට හොදි මොදි කියලා දෙන්නේ කියනවා කියලා හරියටම දැන් මට ඒක සත්‍යදතේ ඔපුණා කිව්වා. ඊට පස්සේ දැන් ඇද්ද කියලා අහන්න කිව්වා. මම හිතා එහෙම කාලේ මාදිලු අනිත් හැලේ කියලා. ඉතින් දැන් මොකද කරන්න ඕනේ? මාත්‍යාව බලන්න කාටද දැන් කවිය කියා දෙන්න කියලා. ඒ වන් බලපුවා මට පේනවා දැන් මේ වල දාලයක් දීලා පින්න නෝදා කරලා ඔනේ මේක දෙන්න. ඉතල මේ පදවසක මාසේ පොයේ සිල් සමාදන් කරතියෙනවා. එයා මම කද දැන් මේ වාසික දාන දීලා මාසේ පොයේ පදවසක වැඩ ගමින් දාන්න කැරදිල්ල වෙලට මුං ඇටපදී මේ බත ව්‍යාගින ඇදින්න අනික් කරිගේ දානකට සම්බන්ධ කරලා ඉතින් ඒ දාන දෙන්න මගේ අර මොදා කරන්නම් කියන. ඊට පස්සේ අර යගේ මුං ඇට යා මුං ඇට මාළුවක බලාගෙන හදර හිටන් මේ බත ව්‍යාගින කොහොමද කරලා දාන සම්බන්ධ කරලා ඒ දවසේ දාන දුන්න වාසික දාන එහෙම දීලා ඔක්කොම කරලා එදා අනුබෝධ කරන්න පස්සේ ආයිසරයක් ඇදින් ඇරුවා. අභාග්‍ය අපිට දැන් අසීමිතව තියෙනවා කිව්වා. ඊළඟට ප්‍රශ්නයක් නැහැ. ඉතින් ලැබෙන හැටි. ඉතින් වාහනේ බුදු වෙද්දී ඔය මේ කියන භෞතිකව කොහොම ගියාද? නැව් දෙන්නේ අපි ඔය මිනම් විදියට පරීක්ෂණ කරලා නැහැ. දැන් අපි දැන් ඔපේලා තියෙන්නේ ඒව අහම්බෙන් හම්බෙන්න තියෙද්දි. දැන් අපිට ඕනකමින් යොමු කරලා ඔහම ගන්න බෑ. ඒකයි කාරණා. ඔය අහම්බෙන් සිද්ධි වාගේ තමයි එන්නේ. ඉවයි අහම නෙමෙයි නිතර එනවා. අපිට ඉල්ල කර කර ඕන නිකන් ගන්න බෑ.
එනන විද්‍ය වෛද්‍ය මේ මණ්ඩලෙ ඔප කරන්න පුළුවන් මම ඉතින් එහෙම හැකියාවක් එනවා ඔය ලැබිච්චයි ඉස්සර ඔහොම කියන අනිසක් අර වගේ පරික්ෂණ ඉදිරිපත් හැකියාවක් නේ නම මම දන්නවා සිතාන්ත ඒ කාර්යයේ මෙහා වෙලා තියෙන එහෙම හොඳම ලාකි තියෙනවා ගන්ධම් මේ සම්බන්ධ නැහැ ඉතින් මිනිස් ගන්ධබ්බය වෙලා තමයි එන්නේ බලන්න දැන් අපාගත වෙන සත්තුන් දැන් අපි ඉතල අපායේ ඉන්න සත්තුන් මේ පුණ්‍යානුමෝදනා කරනවා ඉතින් අප්‍රමාණ සත්තු ඉන්නවා දැන් අර පව් ගෙවිල කෙවිල අවසානයේදී ගැලවෙන්න ළඟ වෙච්ච අය. උන්ට ඒක වැදුන ගාම උන් නිදහස් වෙනවා. හරියට මේ මේ අර පොළවේ මෙරුමතු වෙනවා වගේ. කොහේ හරි චිත්‍රාවක් වගේ වෙලා. ඔතින් මතු වෙනවා සත්තු. අර නිවිද හත්තක් බැලුවොත් මෙදිලා අපායෙන් චිත්‍ර වෙනවා. පෙරතේ ඌරෝ බැලලා දුවනවා, හාව බැලලා දුවනවා, අර පැන පැන අර හිඩෙන් ඇවිදිලා විවිධ සත්තු කුරුල්ල යනවා. ඒකේ සත්තු යනවා. ඒක කොහොම ගන්දම්බේ. අතනින් චිත්‍ර වෙලා ඉතින් අර මේ තිරසං අද්දගොඩ ඇවිල්ලා එයා පිට වෙලා යනවා කලාතුරකින් කියන්නේ තමයි මිනිස් විලායි කියන මිනිහෙක් වලින් එතනින් එන්නේ බොහොම කලාතුරකින් දේවත් වෙනවා දකින්න හම්බෙන්නේ නැහැ ඒ තරම් අඩුයි වෙන්නේ බොහොම අඩු අර තිරසං කුඩු තමයි ගා කියන්නේ නිරේ හිටපේ නැහැ නේද කොහෙ නැහැ යාපහු කොහෙ පතිනවා ඉතින් හොයන්නේ පොළොවේ ඇරින් ඉනවායි වෙන්නේ දැන් අපිට කිය මෙන්න මෙතනින් කියලා කියන්න බැහැ අර නිරේ අර අර වඩබම්බේ කියන තැනින් මනුසරෝක උපදිනයි බොහොම අඩුයි සත්වලෝක අප්‍රමාණයි චිත්ත ප්‍රසාදයෙන් තියෙන්නේ ඒ අපි ජයසිරි මහ බෝධිනාරණ ගිය අවහන්සේලාට ගියා මේක කියලා නිකන් ඉන්නේ නැහැ මොනවා හරි අපි කරලා පුණ්‍ය අනුමෝදන හැම කරනවානේ ඉන්දියාවේ මහ බෝධිනාතිලා කියලා හිටා කියන්නේ අපිට විශාල ආරාධනයක් දෙන ස්ථානයක්. ඒ කියන්නේ මේ බුදුරයන් වහන්සේගේ පාරමිතා බලගෙන මේ පාරමිතා වලේ ගුරු ගැන්න මතු වෙන ස්ථානය. ඒ මුණාදී අප්‍රමාණ ලෝක සත්‍යයේ මහා කරුණාවකින් දැන් මේ පාරමිතා දෙන්නේ. ඒ පාරමිතා දුන්නකොට මේ සියලු ලෞකික වශයෙන් තියෙන සියලුම ආධාර උපකාර කරලා තියෙනවා. ඒ පාරමිතා වලේ සියල්ලම ආධාර ශක්තිය තියෙනවා. අනේ පාරමිතා වලේ රෝගෙට බිහිවෙච්ච වස්තුව තමයි ඇදිරි මහ බෝධිනාතිලා. සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ